අයිබෝවන් ලංකා න්ියුස් 24 වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක් කොළඹ සහ එයාවට කොරෝනා අනු ප්‍රබලයක් සීක්‍රෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ පවසනවා එම අංශයේ ප්‍රධානි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්තර සඳහන් කළේ කොරෝනා රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20ක තිබී මෙම අණු ප්‍රවේදය හමු විය ඇති බවයි. ඒ ඔමික්‍රෝන් BA.5 කොරෝනා අණු ප්‍රවේදය වන අතර එම වෛරසය සීක්‍රයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. කොරෝනා රෝගින්ගේ ජෛව පටල සාම්පලවල තවත් විශ්ලේෂණයක් අද සිදු කෙරෙන අතර වෛරසය පිළිබඳ නවතම තොරතුරු ඉන් සොයාගත හැකි බවයි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ලෝකයේ පුරා කොරෝනා රෝගයේ යලි සීග්‍රණ පැතිර යන බැවින් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවත් මහජනතාව එක් රැස් වන අවස්ථාවලදී මුඛ ආවරණ පැළඳීම සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අංශය දැනුම් දෙන්නේ. මේ වන විට මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 66413ක් වන අතර ඊයේ දිනේ නව ආසාදිතයන් 181ක් අලුතින් හඳුනා ගැනුණා. මේ දක්වා කොරෝනා මරණ 16578ක් වාර්තා වනවා. එසෙන් පොත් දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න.